දැන් තුණ්ඩමල්ලා ඉන්නවා හයක් නේද හිටියනේ වතු කරේ තුණ්ඩමල්ලා හය හත් දෙනෙක් ඉන්නවා හැමදේම තුණ්ඩමල්ලා තමයි වතු කරේ රජවරු හැබැයි ඉන්දියන් සම්භාවයක් තියෙන මිනිස්සුන්ට පුරවැසිකම ගෙවල් දොරව ඉඩම් කඩම් වල බින්නන්දට අයිති තියෙනවා රුපියල් 1000 දෙන්නේ නේ පඩිය රුපියල් 1000 මොනවා කරන්නද සිලෝටි කියලා යන්නේ ලෝකෙට ඒ මිනිස්සුගේ දහඩිය කඳුළු කොහොම යගීම අර දේශපාලන ප්‍රබලයෝ තාත්තගේ පුතාට පුතාගේ තාත්තට 100ක් 50ක් 50යි එහෙම අපේ මිනිස්සු වැරදි කාලය ආවිල්ලා තියෙනවා මේක වෙනස් කරන්න කාලය ආවිල්ලා තියෙනවා හැමදාම එයාලට ඕනෑ විදිහට මේක පත් කරේ දැන් අපිට ඕනෑ විදිහට අපි මේක නිර්මාණය කර ගන්න ඕනේ. ඉතින් තවත් මේ මේ පාලකයෝ අපි තියා ගන්නවද නැද්ද කියන එක රටේ ජනතාව තේරුම් ගන්න. ප්‍රාදේශ සභාවද පළාත් සභාවද නගර සභාවද පාර්ලිමේන්තු ජනාධිපති ඔය සියලු දෙනාම අයින් කරන්න කාලය ඇවිල්ලා. හතරවෙනි මිහිඳු රජතුමාගේ සෙල් ලිපියේ තියෙන ඒ කලමනාකරණ ටික ඉගෙන ගත්තේ නැහැ. ඒ හින්දා තමයි අද එක එක්කෙනෙක් ලක්ෂ ගානක් ණය හතර දිනක් හිටියොත් ලක්ෂ 50ක් විතර ණය. පවුලේ හතර දිනක් ඉන්නවා නම් පේරාදෙණිය හෝ කොළඹ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් කිව්වොත් ලක්ෂ 12ක් එක්කෙනෙක් ණය. ඈ ලක්ෂ 12ක්. ඒතර පවුලේ හතර දිනක් කියන්නේ ලක්ෂ 48ක්. ආන් වැරදි මූල්‍ය කලබල කරන්නේ ඉවර වන්දි ගන්න කවුද අපි මේ ලංකාවේ පුරවැසියෝ එතන දෙමළ සිංහල මුස්ලිම් ભેදයක් නැහැ රුපි ඔක්කොම අර පැත්තෙන් ඩොලර් ගන්නවා මෙහෙන් රුපි ගන්නවා නැත්නම් රුපි ඩොලර් කර ගන්නවා නැත්නම් යුරෝ පවුම් කර ගන්නවා එහෙට යවනවා නැවටෙන්න එපා හොඳටම නැවතු නැති මෙයාල ඔක්කොම කරන්නේ බොරු. අපි රැවට්ටුවේ නැත්තම් අද වෙනකොට ඉස්සර අපි ඉගෙන ගත්තයි අපි මේ සංවර්ධනේ වෙමින් පවතින රටක් කියලා නේද? අන්තිමේට දිලිඳු රටක් බවට පාර්ලිමේන්තුවේ ගැසට් කරා. පාර්ලිමේන්තුවේ ගැසට් කරා. ගැසට් කරලා ඒකෙත් වාසිය ගන්න දේශපාලඥයෝ මාසයකට තෙල් විතරක් දෙනවා එක්කෙනෙකුට ලක්ෂ 5ක් 5ක් විතර 3ක් විතර ඔක්කොම එකතුනහම ඔය පක්ෂ විපක්ෂ ඕනේ ලක්ෂ 10ක් විතර മന്ത്രി කෙනෙකුට අම්ම දැන් ඔය ප්‍රශ්න කතා කරලා දැන් ලයිට් බිල් ඊයේ පෙරදා නාවල් පිටි පැත්තේ ගම්පල කරපත් මේ ලයිට් ගන්න ගිහිල්ලා දරුවෝ ඉන්න බෑ කියලා වෙන ගෙදරකින් යාළුවෙකුට ලයිට් ගත්තා වැදිලා මැරුණා කාටද පාඩුව අර දරුවන්ටයි බිරිඳට 7 17ට 18ට ලයිට් ගැපුවනේ එහෙම රටක් මේක නීතිය හරියට ක්‍රියාත්මක කරනවා ඒ වගේම තමයි ඔය දේශපාලඥයෝ වගේම තමයි ඇතැම් පොලිසිය නිලධාරී OIC SI IP CI මේ ඔක්කොම මේ අනුරාධපුරේම ඉන්න ඕනේ සාමාන්‍ය දින චක්‍රලේක අවුරුදු 3යි නේ එක තැනක ඉන්න පුළුවන් අවුරුදු 3යි ඉතින් මේ නිලධාරීන් අනුරාධ ප්‍රේමී ඕයිසි කරනවා අනිත්‍ය උසස් නිල ඒ දරුවත් ඒ ඔක්කොම මේ හින්දුනේ දේශපාලඥයෝ වගේ ඉතින් වංචාවල් හොරකම් කුඩුකාරයෝ බිහි වෙනවා කියන අහන්න දෙයක් නීතිය හරියට ක්‍රියාත්මක කරන යුක්තිය කියන එක ක්‍රියාත්මක කරන්න ඕනේ එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ හින්දා අපේ ඇතැම් පූජනීය පූජක උතුමන් වහන්සේලා ඇමතිතුමා පොලිස්පතිතුමා කතා කරගෙන මේ නිලධාරියා මාරු කරන්න එපා. මෙහෙම තියාගන්න. ඇයියානේ එහෙම කරන්නේ? මේ ඕ එස්.අයි. මහත්තයාට ඉස්සලා එස්.අයි. මහත්තයෙක් හිටියා. ඒ මහත්තයා විශ්‍රාම ගියා. මෙයා අපි පොලිසිය රාජකාරණ මෙයාට කරන්න තියෙන්නේ. උජ්ජලයා වෙනස් වුණාට එකම ඩියුටිය කරන්න තියෙන්නේ. ඒ අපි
එහෙම නිලධාරීන්ට හෝටල් තියෙනවා, ස්පා තියෙනවා, වාහන හතර පහ තියෙනවා. මේ රටේ විගණනයක් විනයක් නැති රටක් මේක. ඒ හින්දා තමයි මේ මිනිස්සු අඬාවට අඳුනා දෙන්නේ. විශ්වයට උදාහරණ. 225 මතු ගාවිලා ඵලයන් කියලා කියන්නේ. පිච්චිලා ඵලයන් කියලා කියන්නේ. කොච්චර අඳුනාවක්ද. අපි හදමු රටක්. කල නොහැක්කක් නොමැත. අපි නිර්මාණය කරමු. ඔය පප්පලා ටිකම අපිට හැමදේම ඕනේ. ඔයාලත් කෙනෙක් දෙන්නෙක් පාර්ලිමේන්තුවට යන්න ඕනේ. කාන්තා නියෝජන, පිරිමි නියෝජන යන්න ඕනේ ලැහැත් වෙන්න. උරුමය අරගන්න නම් පාර්ලිමේන්තුවට යන්න ඕනේ. කවුරුත් අපි ගැන කතා කරන්නේ නැහැ. හිතුවක්කාරය ඉන්නේ. ඔයාලගේ මේ තියෙන සම්ප්‍රදායන් පිළිබඳව පාරම්පරික කල පුරුද්ද දැක පුරුද්ද බහුශ්‍රුත භාවය ඔය එක උඩ නේ ඔය ඇතුලේ ඉන්නේ. ඒ හින්දා අපි මේක තව යාලා දැන් මේක මේ අර ඩොප්පානා කියලා කියන්නේ කෙකර බබා ඉන්නවා පිටරේ දාන්නේ. දැන් මේනකොට දන්නවද විරෝධතා ආවොත් එහෙම අඩි දෙන්න වරායේ නැංගුරම් බාලා තිනවා. අදි මේ අදි බල ඇති ජල පෞසර අදි බල ඇති ජල පෞසර නැංගුරම් බාලා තිනවා කොළඹ වරායේ ගෙනාව ගැහුවා. ඒ විතරක් නෙවෙයි අර දුම් බෝම්බ කඳුළු වෙන්නේ ඒවා ලක්ෂ ගාණක් ගලලා තියෙනවා. මේ වෙනකොට මේ වෙන ලක්ෂ ගාණක් ගලලා තියෙනවා. ඉතින් එතකොට තේරුම් ගන්න අපිට සරණක් පිහිටක් නැහැ. ඒ හින්දා අපි සූදානම් වෙන්න යාලා ජනාධිපති වෙලා ඉවරයි. අපි පත් කරගමු කෙනෙක්. ඔය ගෑවිච්ච නැති එක අපිට තිබ්බනි පක්ෂ බාර නේද? අපි ඡන්දෙ දුන්නනි. දැන් අපි පසුතැවෙනවා. ඒ හින්දා අපි සූදානම් වෙන්න. මං කියන්නේ රටේ සමස්ත පුරවැසියෝ සිව්කොන සිව් දිසා වෙන්න සමස්ත පුරවැසියම සූදානම් වෙන්න. ඔය ගෑවිච්ච කෙනෙක්වත් නැතුව අවුරුදු 60ට අඩු අවුරුදු 60ට අඩු දෙපාරයි දේශපාලනය කරන්න ඕන නැත්තේ. ඒ කාලේ තුල කවුරුවත් එන්න බෑ ඥාතියි. දැන් മന്ത്രി කෙනෙක්පත් වුණොත් එහෙම තමන්ගේ කාර්ය මණ්ඩලෙ පත් දිනේ දා ගන්නවනේ. එහෙම වෙන්න ඕනේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙනවා එහෙන් ගන්න පත් දිනේ. පඩිය ඉතුරු වෙනවනේ එතකොට. මූල්‍ය කළමනාකරණය, ධන හානිය විනාශය. කොච්චර විනාශය කරනවද? ඒකයි මං කිව්වේ. හතරවෙනි මිහිඳුගේ ඒ පාඩම ඉගෙන ගන්න නැහැ. මිහිඳු හාමුදුරුවෝ දුන්නු පාඩම ඉගෙන ගන්නත් නැහැ. සෙල්ලිපියේ තියෙන ඒ මූල්‍ය කළමනාකරණය, ආර්ථික කළමනාකරණය ඉගෙන ගන්නත් නැහැ. ඒ නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.